मगे तो एक मिनिये के नाते ना लक्ष्य तो रहा हमारा किल्ला ना अभी हरी में दोपत मिनिसो अभी को हम तो मेतरम लोगों में तला कोया करनी दो ने तो उन्हें बाबा आरंच वेला तेन मास्य अक्के बना एक मगे तो एक मिनिये के इन्ह करने विधि अपने दो के तारों तेन ने तब सकाने बाला के नहीं टी आम के मोने देखा करने एक तारों तेन ने आम के मिनिये वा देख कर अन्न विधि अपने ඒ තම තියනියකේ නිස්සල දෙහය දැක ගැනීමට පුරා මාසයක් තිස්සේ මග බලා සිටින අසරණ මවක් සංවේදීව කතා කළ මොහොතයි. තම තියනිය සැබැලසම දිවි අහිමි කරගත්තේද නැත්නම් එයව ඝාතනය කළේද? දියනියකේ දෙහය කොයිද? ඇගලේ කිරි කර පොවා ඇතිදැටි කළ දියනියකේ නිස්සල දෙහය හෝ දැක ගැනීමට හැකිව මේ කැටළු ඇගේ සිත වේදනාවන් අතර නිරතුරුවම සක්මන් කරමින් පැවතුණා. පසුගිය අගෝස්තු 24 වෙනිදා රාත්‍රියේ මැලේසියාවේදී ගෙලවැළලකින සිදුවි හානි කරපු බව කියන බේරුවල කල් හේන ප්‍රදේශයේ පදිංචිව සිටි ටී චත්‍රිකා ප්‍රියදර්ශනී සෙල්වගේ මව්වන චන්ද්‍රාණි ප්‍රියලතා මාත්මිය හඬ වැළපෙන අතරතුර නැවත නැවතත් පවසා සිටියේ තම දියණියගේ මරණීය සැක සහිත බවයි. දෝ මරුණ කියන දවසේ උදෙත් තවලෙත් කතා කළා. පොඩි දෙන්නෙක්ව විහිළු කරලා තිනා වුණා. ඊට පස්සේ කතා කළේ නැති නිසා මම දුව රැකියාව කරපු ක්ලීනින් සර්විස් එකේ අයිතිකාරිය කියලා දුව හඳුන්වලා තිරුතුණු ලහිරු පුතාට කතා කරලා විස්තර ඇහුවා. ටික වෙලාවකට පස්සේ මට ලහිරු පුතා කතා කරලා කිව්වා චත්‍රිකා නැති වෙලා කියලා. උදේ කතා කරපු මගේ දුව රැණිති වෙලා කිව්වම මම කොහොමද විශ්වාස කරන්නේ? මගේ දුවට බෙල්ල වෙලා දාගෙන මැරෙන තරම් ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. මෞපියන් සමග වාසය කළ චත්‍රිකා වයස අවුරුදු 32ක් වන රූමත් තැනැත්තියකි. එමෙන්ම ඇය වයස අවුරුදු 13ක නමයෝන් තීනියකගේ සහ අවුරුදු 10ක පුංචි පුතෙකුගේ ආදරණීය මවකි. චත්‍රිකා වස්ත්‍ර කර්ණාවක් පුරා මෙරට රූපලාවන්‍ය ශ්‍රේෂ්ඨයේ රැකියාවක නිරත වූ අතර නිරතුරුව අත්විඳින ආර්ථික අගහිඟකම් මගහරවා ගැනීමේ අදහසෙන් ඇය එම ශ්‍රේෂ්ඨයේම රැකියාවක් සඳහා මැලේසියාව බලා පිටත්ව ගොස් තිබුණේ මේට වසරකුත් මාස 3කට පෙර අතවයි. එහෙත් කොවිඩ් හේතුවෙන් සුපුරුදු පරිදි රැකියා කටයුතු සිදු කර ගැනීමට නොහැකි නිසා ආපසු දෙමසකට පසු මෙරටට පැමිණීමට ඇයට සිදුව තිබේ. එයින් අනතුරුව පිරිසුදු කරන්නියක් ලෙස සේවය කිරීම සඳහා නැවත මැලේසියාව බලා යෑම ඇය අවස්ථාව උදා කරගන්නේ එරට පිරිසුදු කිරීමේ කටයුතු බාර ආයතනයක් පවත්වාගෙන යන ලහිරු නම් පුද්ගලයෙකුගේ උපකාරයෙන්. මට පුළුවන් කාලේ හම්බ කරලා මගේ තුවල දෙන්නට කන්න බොන්න දෙල පුළුවන් විදියට ඉගෙනුවා. පොඩ් සයිකලේ ඉඳගෙන කෙල්ලව ඉස්කෝලේ එක්කගෙන ගියේ මේ ඊයේ පෙරේද වගේ. අපි වයසට ගියාම මගේ දුව බොහොම අමාරුවෙන් හම්බ කරලා අපි හැමෝම බලාගත්තේ. අම්මටයි තාත්තටයි දැන් මහන්සි වෙලා වැඩ කරන්න හොඳ නැහැ. ඒ නිසා මම රට ගිහින් කීයක් හරි හොයලා එවන්නම් කියලායි දුව රට ගියේ. දරුවෝ දෙන්නටත් උගන්නගෙන මෙන්න රවලෙන් කොට ඒ කියලා අපි දුවගෙන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ. ඒතේ හැමදේම එකරැයකින් නැති වෙලා ගියා. දුවට ඇත්තට මොකක්ද උනේ කියන එක අපිට ඇත්තටත් අභිරහසක් කියව පවසමින් හඬ වැටුණු ටී දයරත්න සිල්ව මහතා පෙවසුවා. චතුරිකා මියගේ බව පෙවසනත එහා සම්බන්ධ තොරතුරු කිසිවක් ඉදිරිපත් නොවීම හා ඇගේ දේහ ලබාදීමට පමාවීම යන කරුණු මෝපියන්ගේ සැකය තව තවත් වර්ධනය කරන්නට හේතු වී තිබේ. එමෙන්ම මෙරට වගකිවයුතු ආයතන මේ සම්බන්ධයෙන් වගකීම් හිරිහිතව අලස ප්‍රතිචාර දැක්වීම තත්ත්වයක් අනුගමනය කිරීම චතුරිකාගේ දේහය මෙරටට ගෙන්වා ගැනීම සහ මරණයේ නීත්‍යානුකූල තොරතුරු අනාවරණය ප්‍රමාද වීමට හේතුව තිබෙනවා. තම එකම සහෝදරියගේ අකල් මරණය සම්බන්ධයෙන් චත්‍රිකාගේ සහෝදරිය වූ ජමාල් ප්‍රබෝධිකා මෙලෙස අදහස් දැක්වුවා. අක්ක නැති වුණා කියලා දැනගත්ත වෙලාවෙම අපි අලුත්ගම පොලිසියට ගියා පැමිණිල්ල. ඒත් පොලිසිය අපේ පැමිණිල්ල බාර ගන්න බෑ කිව්වා. ඊට පස්සේ අපි විදේශ සේවා නියුක්ති කාර්යංශයට ගියා. ඊට පස්සේ මැලේසියානු තානාපති කාර්යාලයටත් ගියා. ඒ හැම තැනකටම පැමිණිලි කරලා දැනට මාසයක් වෙනවා. ඒ තවමත් අක්කගේ මරණය ගැන හරිතොරතුරක්වත් අක්කගේ මිනිය ලංකාවට ගේන එක ගැනක්වත් තවම තොරතුරක් ලැබිලා නැහැ. අක්කගේ මිනිය ලංකාවට ගේන්න මැලේසියානු රජයෙන් රුපියල් ලක්ෂ 3000ක් ඉල්ලනවා කියලා ලහිරු කෙනකෙනා කිව්වා. සියදිවි හානි කරගත්තද නැත්නම් අක්කව කවුරු හරි මැරුවද කියලා අපිට ලොකු සැකයක් තියෙනවා. චත්‍රිකාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බැවින් එන් අනතුරුව දෙහය මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය ඇගේ මව්පියන්ට පවසා තිබේ. ඒකේ පිළිතුර ලබාදී පුරාමසක් සම්පූර්ණ වෙන මේ මොහොතේදීත් නැවත නැවත විමසා සිටියද ඔවුන්ගේ පිළිතුර හෙදියනියගේ දේහ සම්බන්ධයෙන් මව්පියන්ට සුළු බලාපොරොත්තුවක් තබා ගැනීමට තරම්වත් ආන්තර්ගතයක් නොවීම කනගාටුවට කරුණකි. එමෙන්ම මෙරට මැලේසියානු තානාපති කාර්යාලය සහ මැලේසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වනතුරුත් චත්‍රිකාගේ මරණය සම්බන්ධයෙන් ඍජු මැදිහත් වීමක් නොදක්වන බව ඇගේ මව්පියන් පවසා සිටිනවා.
කෙසේ වෙතත් තම දරුවන්ගේ හෙට දවස ගැන සිතා මැලේසියාවේ රැකියාවකට ගිය ඇයට අවස්ථානයේදී සිත උනේ කිසිවක් සිතාගත නොහැකි විදියට මෙලව හැර යන්න. දෙමව්පියන් සමග ඕදේ වගේම දවාලෙත් කතා කරලා රැ ඇමතුමක් නැතිකොට හොයලා බැලුවත් දියණිය වැඩට ගිහින් ඇති කියලා තමයි දෙමව්පියෝ හිතන්නේ. ඒත් නැවතත් දියණියගෙන් ඇමතුම් නොලැබෙන නිසා කෙනෙක්ව සම්බන්ධ කරගෙන දියණිය ගැන විමසද්දී දියණිය මියගිය. ඒත් ඒ තත්ත්වය සනාථ කරන සාක්ෂි කිසිවක් ඔවුන්ට ලැබිලා නැහැ. හැම කෙනෙක්ගෙන්ම ඒක සනාථ කරලා දෙන්න කියලා ඉල්ලුවත් ඒ දේ කවුරුවත් කරන්නේ නැහැ. දියණියගේ දේහය ලංකාවට ගෙනාලා දෙන්න කිව්වට ඒක කරන්නේ නැහැ. ඒකටත් සල්ලි ඕනලු. රට රැකියාවකට ගිය සල්ලි හම්බ කරන්න. ඉතින් එහෙම සල්ලි හම්බ කරන්න ගිය මිනිස්සුන්ගේ ඇතේ ලක්ෂ 3000ක් දෙන්න තරම් මුදලක් කොහෙත්ම තියෙන්න බෑනේ. ඒක කවුරුවත් තේරුම් ගන්නේ නැහැ. නමුත් ඇත්තටම චතුරිකාට උනේ මොකක්ද කියන දේ හොයන්න කිසිම කෙනෙක්ගේ උනන්දුවක් නැහැ කියලා තමයි ඇගේ දෙමෝපියන් කියන්නේ. දරුවෙකුගේ හැමවීමේ වේදනාව දැනින්නේ දෙමෝපියන්ට විතරයි. ඒක පිටස්තර කිසි කෙනෙකුට දැනෙන්නේ නැහැ. මොකද ලේකිරි කරපු වල හදාපටා ගන්න දුක් මහන්සි උනේ දෙමෝපියෝ. ඉතින් තමන්ගේ දරුවගේ වේදනාව දැනෙන්නේ තමන්ගේ දෙමෝපියන්ට. ඒ වගේම අම්මා තාත්තා නැති වේදනාව දැනෙන්නේ දරුවන්ට. ඒ තියෙනිය සහ පුතා තමන්ගේ අම්මගේ මෝඩ දකින්න අදටත් ආසාවෙන් ඉන්නවා. අඩුම තරමේ මියගිය අම්මගේ මෝනවත් එක වතාවකටවත් බලන්න ඒ දරුවන්ට අවස්ථාවක් උදා වෙන එකක් නැති වේද. ඒක කියන්න ඕනවත් හරියට දන්නේ නැහැ. ඇත්තටම ඇයි මැරුවද කියන එක, ඇයි මැරුණද කියන එකවත් හරියට මේ දෙමෝපියෝ දන්නේ නැහැ. ඇයි මැරුණද, එහෙම නැත්නම් කවුරු හරි මැරුවද, දරුවට සියදි විනාශ කරන්න තරම් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ කියලා තමයි අම්මයි තාත්තයි කියන්නේ. නන්නා දුන රටකදී දුවට මේ වගේ කරදරයක් වුණාට පස්සේ බොහෝ දේවල් ඒ අසරණ දෙමෝපියන්ට හිතෙන වෙති. දුවල යන්න පුළුවන් තැනකනේ මේ දෙමෝපියෝ ඉන්නේ. තමන්ගේ දරුවගේ මුහුණ අන්තිම මොහොතේදීවත් බලන්න නොලැබුණාම ඒ අම්මලාට ඒ දරුවන්ට කොයිතරම්නම් වේදනාවක් දැනෙනවද? ඒ වේදනාව වචනයෙන් කියලා නිම කරන්න බෑ. කෙසේ වෙතත් මේ සිදුවීම සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඔවුන්ට ලැබෙවි කියලා අපිත් බලාපොරොත්තු වෙනවා. හැකි ඉක්මනින්ම ඇගේ දේහ මෙරටට ගෙන්වා ගැනීමට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අපිරහස හැකි ඉක්මනින්ම විසඳේවා කියලා තමයි ඔවුන් හැමෝම බලාගෙන ඉන්නේ. ඉතින් අපිත් ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. යලිදු කිසිදු අත්භවයකදී මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්ත නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ වටිනා අදහසක් පහතින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දෙකටම රැඳී සිටින්න ලංකාවේ අපිත් සමගින්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.